මැතිතුමා විසින් නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපාබේවර්ධන මැතිතුමන් සහ එම මැතිණියගේ පැමිණීම අடுத்து நாம் எதிர்பார்ப்பது ගෞරව සභානායකර් මහින්ද යාපාබේවර්ධන மற்றும் அவர் தம் பாரியாரின் வருகையை expecting the arrival of மஹிந்த யாපාබේවර්ධන honorable speaker of the parliament and mrs abewardhana ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා සහ එම මැතිණියගේ පැමිණීම පිළිගනු ලබන්නේ ගරුවාරි මාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක සුදේශ කඩතුහා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක සුදේශ කඩතුහා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විශ්‍රාමික මැතිතුමා විසින් නියමිතව තිබෙන්නේ ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පැමිණීම අடுத்து ගෞරව මුන්නාල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවர்களின் වර්ගයේ எதிர்பார்க்கின்றோம் we are expecting the arrival of honorable former president Maithripala Sirisena ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම පිළිගනු ලබන්නේ ගරු වාරි මාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක සුදේශ කඩතුහා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක සුදේශ කඩතුහා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විශ්‍රාමික මැතිතුමා විසින් නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ පැමිණීම අடுத்ததாக இலங்கை ஜனநாயக சோஷலிச குடியரசின் கௌரவ பிரதம மந்திரி மஹிந்த ராஜபக்ச அவர்கள் மற்றும் அவர்தம் பாரியார் ஷிராந்தி ராஜபக்ச அவர்களின் வருகையை எதிர்பார்க்கின்றோம் we are expecting the arrival of மஹிந்த ராஜபக்ச honorable prime minister of democratic socialist republic of sri lanka and mrs ஷிராந்தி ராஜபக்ச தேசானுராகின் உதவடுனு ஸ்ரீ லங்கை ஜனதாவ இதா நிதஹச லபா ගැනීම සඳහා කරන ලද අප්‍රතිහත ධෛර්යයේ අනවරත මෙහෙවරෙහි අනගිතම ප්‍රතිඵල ලබන්නෝ වත්මන් ශ්‍රී ලාංකේය දූ පුතුන්මය නිදහසේ විරුවන් අප සීකරුණේ මාතෘභූමිය විවිධ අභියෝග මැද ඉදිරියටගෙන යන වර්තමාන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය දූ පුතුන්ටද ගෞරවය හා ප්‍රණාමය පුද කරමිනි මේ නිදහස් චතුරස්ස පරිශ්‍රය සිසාරා ගොඩනැගී ඇති අතීත ස්මාරකයන් යනු අපේ මාතෘභූමියේ අභිමානවත් වංශ කතාවේ මතක සටහන්මය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය පිළිගනු ලබන්නේ ගරු වාරි මාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක සුදේශ කඩතුහා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා බසාර පළාත්ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රුෂාන් ගුණදලක මැතිතුමා සහ ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක සුදේශ කඩතුහා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විශ්‍රාමික මැතිතුමා විසින් නියමිතව තිබෙන්නේ 73 වන නිදහස් සමරුවලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අයෝමා රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය අடுத்ததாக இந்த 73வது சுதந்திர தினத்தின் பிரதம அதிதியாக இங்கே வருகை தருகின்றார் இலங்கை ஜனநாயக சோஷலிச குடியரசின் அதிமேன்மைதங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களும் அவர்தம் பாரியார் திருமதி அயோமா ராஜபக்ச அவர்களும் அப் நெக்ஸ்ட் வி ஆர் வெயிட்டிங் தி அரைவல் ஆஃப்
the chief guest of 73rd National Independence Celebration, His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka, Gotabaya Rajapaksa and Mrs. Ayuma Rajapaksa. Dinagat uttareetara nidahasa 73 wasarak mululle panamin surakimin maatru bhumiyetellu vivida abiyoga jayaganimin idiriyata genagiya ape maha sangaruwana athulu pujya prasadin wahanse menma deshapalana nayakathwaya ugatun buddhimathun ranaviruwan rajyanidharin menma ratata aadare karana සියලුම ජනතාව අප මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරමු මේ අප සමරන්නේ ඔවුන්ගේ කැපවීම හා මග පෙන්වීම මත රැකගත් අභිමානවත් නිදහසයි පර සතුරු බලවේග පළවා හරිමින් මෞගිම රැකගත් විරුවන් මෙන්ම දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන ඔවුන්ටද අපේ ගෞරවාභිමානය පුද කළ යුතුමයි බොලිනාටි ශක්තිගලක අඩිවණියාමල් சுதந்திரத்தை பெற்று அர்த்தபூர்வமான சுதந்திரமாக மாற்றிய பெருமை இலங்கைக்குரியது. இலங்கைக்கு சுதந்திரத்தை பெற்று தருவதற்கு அனைத்து இனத்தவர்களும் அனைத்து சமூகத்தவர்களும் பாடுபட்டுள்ளனர். கற்றோர், புத்திஜீவிகள், முப்படையினர் என்று அனைவருமே உயிர் தியாகம் செய்திருக்கின்றார்கள். அதேபோன்று பல்வேறு அர்ப்பணிப்புகளை செய்திருக்கின்றார்கள். அத்தகைய அர்ப்பணிப்புகளுக்கு மத்தியில் கொண்டாடப்படுகின்ற 73வது சுதந்திர தினமே இன்றாகும். இன்னும் சொற்ப வேளையில் இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் ஜனாதிபதி அதிமேன்மை தங்கிய கோட்டாபய ராஜபக்ச அவர்களும் அவர் தம் பாரியாரும் இங்கே வருகை தர இருக்கின்றனர். The celebration of 73rd National Independence is taking place with the pride, honorable, most important legacy of the true independence of Sri Lanka. Sri Lanka Prajatantrika Samajavadi Janraje Athigaru Janadhipati Gotabaya Rajapaksa Mathuma saha Ayuma Rajapaksa Mathinige Samprapthiya Piliganu Labanne Garu Katha Nayaka महिंद आपा अभेवर्धन मेत्तुमा गर्वारी मार्ग मातेसा राज्य आरक्षक सुदेत कटुहा आपदा क्रमलाकन राज्यमाप्य शमल राजपक्ष मेत्तुमा बसहर पलात आंडुकारवर रोशान गुणदलक मेत्तुमा आरक्षक लेखाम सार राज्य आरक्षक सुदेश कटुहा आपदा क्रमलाकन राज्यमाप्य लेखाम जनरल कमल गुणरत्न विश्रामिक मेत्तुमा विसी இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் ஜனாதிபதி அதிமேன்மை தங்கிய கோட்டாபய ராஜபக்ச அவர்களும் அவர் தம் பாரியார் திருமதி அயோமா ராஜபக்ச அவர்களும் இப்பொழுது இந்த வளாகத்துக்கு வருகை தந்துள்ளனர். இதா மாத்ரு பூமி வெனுவின் ரணவீரர்களை சக்கட்டையுத்து கருமின் கிரியான்வித ராஜகாரியதே රණවිරුවෙකුට ලැබිය හැකි ඉහළම පදක්කම් වලින් පිදුම් ලැබූ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ දෙවැන්ත මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තම සුවිශේෂී මෙහෙවර රට වෙනුවෙන් ඉටු කළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද 73 වන නිදහස් සමර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් රාජ්‍ය නායකයා ලෙසත් සහභාගී වන්නේ සියලු අභිමානයන් උද්දීපනය වන අයුරින් ලැබු පදක්කම් සියල්ල පැලඳගෙනයි ඔබ මව් බිමට මහත් අභිමානයක්මය හැත තුන්වන නිදහස් සමර උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික දජේ සී මහා ජාතික ගීය ගායනයයි නියමිතව තිබෙන්නේ ජාතික දජේ වසන අවස්ථාවේ මංගල බේරී වාදනය
සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායම සංවිධානය සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජාගමගේ මහත්මිය විසින් එමෙන්ම කොළඹ 10 ආනන්ද විද්‍යාලය කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය කොළඹ 2 ආරක්ෂක සේවා විද්‍යාලය දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලය කොළඹ 4 මුස්ලිම් කාන්තා විද්‍යාලය කොළඹ 4 රාජකීය විද්‍යාලය කොළඹ 4 රාමනාදන් හින්දු විද්‍යාලය කොළඹ 4 හින්දු විද්‍යාලය කිරිබත්ගොඩ විහාර මහදේවී බාලිකා විද්‍යාලය කොළඹ 4 ශාන්ත පීත විද්‍යාලය කොළඹ 10 සහිරා විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කරනු ලබනවා ජාතික ගීය ගායනයේදී සංගීතය මෙහෙවීම විශාරද ලුතිතන් සම්පත් අබේගුණසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම පුහුණු කිරි මහා මෙහෙවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරුණ අලහකෝන් මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 73 වන නිදහස් සමර උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික රජයේ සීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එතුමන් පොඩි කණුව සහිත පීඨිකාව වෙත කැටුවාම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති විසින් සිදු කරනවා ඇති இப்பொழுது 73வது சுதந்திர தினத்தை கொண்டாடும் வகையிலே அதனை ஆரம்பித்து வைக்கும் வகையிலே இப்பொழுது ஜனாதிபதி அவர்களை பிரதம பாதுகாப்பு பதவி நிலை தளபதி முப்படை தளபதிகள் மற்றும் போலீஸ் மா அதிபர் ஆகியோர் பிரதான கொடிக்கம்பத்துக்கு அருகாமையில் அழைத்து செல்கின்றனர் Now we witness His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka hoisting the national flag හැතෑ තුන්වන නිදහස් සමරුව අභිමානෙන් සමරන මේ මොහොතේ ජාතියේ අභිමානය රැගත් ජාතික ගීය ගායනා කරන්නට ඔබ සැමට ආරාධනා කරමු. ඊපොළොදු තේසිය ගීතම් ඉසෙක්කපඩම්. Let's rise for the national anthem.
දැන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති විසින් අතිගරු ජනාධිපතිතුමන් විශේෂ පීඨිකාව වෙත කැටුව යාම. இப்பொழுது அதிமேதக ஜனாதிபதி அவர்களை பிரதம பாதுகாப்பு பதவி நிலை தளபதி முப்படை தளபதிகள் மற்றும் போலீஸ் மாதிபர் ஆகியோர் விசேட மேடைக்கு அழைத்து செல்கின்றனர். Now a witness escorting His Excellency the President to the special dais by the Chief of Defence Staff, Triforces Commanders and Inspector General Police. හැතෑ තුන්වන නිදහස් සමරුවලට ආශිර්වාද කරමින් ජයමංගල ගාථා සහ දේව වස්තු කාලයේන ගායනා කිරීම කොළඹට දේවි බාලිකා විද්‍යාලය කොළඹ හතර විශාකා විද්‍යාලය සහ කොළඹ හත සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරන ශිෂ්‍යාවන් 15 දෙනෙකු විසින් මේ මොහොතේදී ජයමංගල ගාථා සහ දේව වස්තු කාලයේන ආශිර්වාදාත්මක ගාථාව ගායනා කරනු ලබනවා සංගීතයේ මෙහෙයීම විශාරද ලුතිතන් සම්පත් අබේගුණසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූර්ය වාද කණ්ඩායම පූණුකිරි මහා මෙහෙයීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරුණ අලහකොන් මහතා 73වැනි සුන්දර දිනத்துக்கு ආශිර්වාදම් වළඟும் වගේල් அடுத்ததாக பாடசாலை மாணவிகளால் ஜெயமங்கள கீதம் மற்றும் தேவவஸ்து காலின என்பன பாடப்படுகின்றன The performance of Jayamangala Gathas and Devavastu Kalena got sung by school children Thank you.
Let's take time for observance of 2 minutes silence in honor of all patriots who have laid down their lives to preserve and protect the freedom, unity, sovereignty, and the territorial integrity of Sri Lanka. இலங்கையின் சுதந்திரம், தேசிய ஒருமைப்பாடு, உரிமை, ஒற்றுமை என்பனவற்றின் நிலைப்பாட்டின் பொருட்டு உயிர்நீத்த சகல வீரர்கள் மற்றும் தேசாபிமானிகளையும் நினைவுகூர்வதற்காக இரண்டு நிமிட மௌன அஞ்சலி செலுத்துவோம். ஸ்ரீலங்காவே ஸ்வாதீனத்தே ஸ்வைரி பாவேத் பௌமிக அகண்டதாவேத் திரபயாத்ம வினுவின் ஜீவித பூஜா கல சியலும விருவான் அனுஸ்மரணை கிரீம சதா வினாடி தெகக நிஷப்தாவக் சுரக்கிமு. Stuti. Nandri. Thank you. Then Athigaru Janadhipathi Manvitha Trivida Hamuna Sammanamuraya Janadhipathi Uttamacharya Pirinami Maha Sri Lanka Kalathuwakku Hamudawa Achara Vedimuru 21ak Pirinamima. Ippozhudhu Adimeenmigange Janadhipathi avargalukkana mariyadai vanakkam selathapadugirathu. Adimeedhaga Janadhipathikkana 21 mariyadai pirangi veettukal ippozhudhu theerkappadum. Up next taking place, the Triforce salute to His Excellency the President and 21 gun salute to His Excellency the President. Thank you.
सुबह दस रात को तुम्हारा त्रिदंड का सम्मान मुरे त्रिदंड का वर्णन करेंगे मिलेदारी हतर देने को सिसुलीन अनुहाय देने को के तो सम्मान दिया है त्रिदंड का सम्मान मुरे सियाल संपूर्ण नहीं निवर्त त्रिदंड का सम्मान मुरे इतने बड़े सतर्क ने आमित अब तुम्हारे के अवसर पत्र में तुम्हारे Thank you.
මිරිදහස් චතුරස්ස පරිශ්‍රයේ සිසාරා ගොඩනැගී ඇති අතීත ස්මාරකයන් යනු අපේ මාතෘ භූමියේ අභිමානවත් වංශ කතාවේ මතක සටහන්මය ඈත ගම්දනව් සිසාරා හමායන සුරන් රැලි හඬගා කියන්නේ මාතෘ භූමිය වෙනුවෙන් සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළ ඒ බිරුවන්ගේ ජීවන හුස්ම අදත් අප මෞර්තිම සුවඳවත් කරන දේශානුරාගී හැඟීම් සමුදායක් ලෙස අප සිත් සතන් බල ජනිත වන බවයි වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ලෝකේ වෙලාගත් අඳුරු වලාවක්සේ පැතිර යද්දී ශ්‍රී ලාංකීය අප ශක්තිමත්ව එයට මුහුණ දෙන ආකාරය ලෝකයේ පැසසුමට හා ඇගීමට ලක්ව තිබීම අපට සුබ පණිවිඩක්මය 73 වන නිදහස් සමර උළෙල වඩාත් අර්ථ ගැන්වෙන්නේ මේ සියලු සාධක එක්තැන් වූ විටය 73வது சுதந்திர தினம் என்பது சாதாரண சுதந்திர தினமாக கருதப்படாது பேர் அபிமானத்தோடு கொண்டாடப்படுகின்ற ஒரு தினமாக அமைகிறது இப்பொழுது நாம் பார்த்தோம் காலாட்படையினர் முப்படையைச் சேர்ந்த இராணுவம் கடற்படை விமானப்படையைச் சேர்ந்த காலாட்படையினர் செல்லும் பொழுது இதுவரை காலமும் இந்த சுதந்திரத்துக்காக உயிர்த்தியாகம் செய்த அனைவரையும் அவர்களுக்கு மரியாதை செலுத்தும் வகையிலே அந்த அணிவகுப்பு மரியாதை இருந்தது As we are celebrating the 73rd National Independence today, we respectfully invite His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka, Gotabaya Rajapaksa, to address the nation. இப்பொழுது இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் ஜனாதிபதி அதி மேன்மையங்கிய கோட்டாபய ராஜபக்ச அவர்கள் நாட்டு மக்களுக்கு உரையாற்றுவார் 73 වන නිදහස් සමර උළෙල නිදහස් පරිශ්‍රයේ සිට අභිමානෙන් සමරන මේ අවස්ථාවේ සමස්ත ශ්‍රී ලාංකීය වාසීන් අමතන්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලාගෙන් දවසරයි ගරු අග්‍රාමාත්‍යතුමනි හිටපු ජනාධිපතිතුමනි ගරු කථානායකතුමනි ගරු විපක්ෂ නායකතුමනි ගරු අමාත්‍යවරුනි රාජ්‍ය අමාත්‍යවරුනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි රුවන්ඩකාරවරුනි ගරු තානාපතිවරුනි මා කොමසාරිස්වරුනි ජනාධිපති ලේකම්තුමා ප්‍රධාන සියලුම රාජ්‍ය නිලධාරීවරුනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපතිතුමනි නාවික හමුදාපතිතුමනි
ගුවන් හමුදාපතිතුමනි පොලිස්පතිතුමනි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි ආරාධිත අමුත්තනි රණවීරවනි සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරිනි ආදරණීය දූ ධර්මනි අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73ක් වෙනවා නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කළ සිංහල තමිල මුස්ලිම් මැලේ බර්ගර් අනි විවිධ ජන කොටස් වලට අයත් සියලුම නායකයන්ට අද දිනේ අපේ ගෞරවය පුද කරනවා එමෙන්ම ජාතිය නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවිපිදු හා විවිධ කැපකිරීම් කළ රණවිරුවන් මා කෘතවේදීව සිහිපත් කරනවා නිදහස ලබා ගත වූ වසර 73ක කාලය තුල අපි ජාතියක් වශයෙන් බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා ආගමික හා වාර්ගික මත ගැටුම් ජාතිවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අනිසි විදේශ බලපෑම් විවස්ථා අර්බුද වැනි ගැටලු රාශියකට අපි විටින් විට මුහුණ දුන්නා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අපේ රටේ ජීවත් වන විවිධ ජන වර්ග අතර සැබෑ සංහිඳියාවක් ඇති කිරීම මෙන්ම දුප්පත්කම සහ මුලින්ම තුරන්කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රටට තිරසාර සංවර්ධනයක් උදා කිරීමේ අභියෝගය තවමත් අප ඉදිරියේ තිබෙනවා අපේ රටේ ජාතික උරුමයන් පාරම්පරික සිරිත් විරිත් ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණු අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මාපත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යහළි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්නයි මම සිංහල බෞද්ධ නායකයෙක් ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ මම මේ රට පාලනය කරන්නේ